විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගයේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. පදු ක්‍රමයත් එක්ක විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට මුහුණ දෙන්න වෙලා තියෙන තත්ත්වයන් එක්ක ඔවුන් උසස් පෙළ විභාග පරීක්ෂණයෙන් අයින් වීම, අද ඉඳලා අඛණ්ඩව දේශනවලින් ඉවත් වීම, මේ කාරණා සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මොකද්ද මැදිහත් වීම? උත්තර පත්‍ර බැලීමේදී වෙන්නේ උසස් පෙළ විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු 350ක් පමණ සහභාගී වෙමින් පළවන වටේදී සාම්පල් ටෙස්ට් එකක් කළා, ඉවැලුවේෂන් එකක් කළා, මාකින් ස්කීම් එක හදලා. ඒක හරියාකාරව කරන්න බැරි වුණා විෂන් ගණනාවක. ඒ මොකද මේ ක්‍රියාමාර්ගය නිසා. දෙවෙනි කාරණේ තමයි 22 වෙනිදා ආරම්භ කිරීම නියමිත තුන උත්තරපත්‍ර සමීක්ෂණය කිරීම. ඒක කරන්න බැරි වුණා හේතු දෙකක් නේද. එකක් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන්නයි කිව්වා. ඒකට මම කැබිනට් පත්‍රිකාව දැම්මහම සංයුක්ත දීමනාව රුපියල් 2000 දක්වා වැඩි කළා. එයාට දැන් දැනුම් දීලා තිනවා. තව ගුරුවරු 4000ක් පමණ මදි. විභාග දෙපාර්තමේන්තුවේ යෝජනාවක් අනුව ගිය සතියේදී අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. දැනට දෙන උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ පැනල්සල කරන රාජකාරියට ඒගොල්ලන්ගේ මහාචාර්ය පදවිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කථිකාචාර්ය කියන අංශ තුනේදී වෙනදට දෙන දීමනාව දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකින් වැඩි කිරීමයි. ඒකේ තීන්දුවත් අද දැනුම් දෙනවා UGC එකට අපේ ලේකම්තුමා විසින්. ඒක කන්ෆර්ම් කළා ගිය අවසාන කැබිනට් එකේදී. මේ අතර උපේන විට ගෙවීමේ බද්ද විනිසුරු වරුන්ගේ වැටුප් වලින් අය කිරීම නීතියට පටහැනියයි තීන්දු කරන ලෙස ඉල්ලා විනිසුරු සංගම් දෙකක් විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුලක් නම් කරන්න ඉදිරිපත් වී ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 16 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.